Hello everyone, welcome back to Tea Vibes. ඔයාගේ කොන්නේ වේලිලා වගේද? කිසිම ප්‍රාණවත් බවක් නැද්ද? ෂයිනි ලස්සන දිදුලන කිස්කලමකට ඔයා තාසුද? එහෙනම් අද අපි කතා කරන්න යන්නේ අන්න ඒකට විසඳුමක්. අද අපි බලමු කොන්නේ ලස්සනට දිලිසෙන වගේම සිල්කි ගතියට තියාගන්න පුළුවන් ජෙල් එකක් ගෙදරදිම හදාගන්නේ කොහොමද කියලා. ඉතින් ලස්සන ස්ට්‍රේට් කොණ්ඩයක් පෝෂණීය කොණ්ඩයක් පවත්වා ගන්න වගේම කොණ්ඩේ ඉක්මනට වවා ගන්නත් කැමති නම් ඔයාලට පුළුවන් මේ හන ඇට සහ වදමල් ජෙල් එක සතියකට අඩුම තරමේ එක දවසක්වත් පාවිච්චි කරන්න. අපේ ජෙල් එක හදා ගන්න අපිට මුලින්ම ඕනි වෙනවා හන ඇට එහෙමත් නැත්නම් ෆ්ලැක්ස් සීඩ් මේවා බෙහෙත් බඩු කඩවල වල හරිම ලේසින් ගන්න පුළුවන් ලොකු මිලක් වෙන්නේත් නැහැ තින් සුපර් මාකට් වල උනත් ගන්න තියෙනවා හොයා ගන්න හරිම ලේසි මේ වගේ මම මේකට එකතු කර ගන්නවා තේ හැන්ද එකහමාරක ප්‍රමාණයක් ඊට පස්සේ මම මේකට වදමල් පහක විතර පෙති එකතු කර ගන්නවා මගේ වදමල් ටික නම් පොඩක් පර වෙලා තියෙන්නේ එකයි මේ විදිහට තියෙන්නේ ඒ වෙලාවෙම කඩලා වදමල් ගන්න පුළුවන් නම් හොඳයි තවත් දෙයක් මගේ Facebook group එකේ ඉන්න අය ගොඩ දෙනෙක් මගෙන් අහනවා මොන හරි ට්‍රීට්මන්ට් එකකට වදමල් පාවිච්චි කරන්න කියපුවහම ගන්න ඕනි පොකුරු වදමල්ද නැත්නම් සාමාන්‍ය වදමල්ද කියලා එහෙම කිසි ප්‍රශ්නයක් නැහැ කිසි වෙන් කිරීමක් නැහැ ඔයාට ගන්න තියෙන පොකුරු වදමල් නම් පොකුරු වදමල් ගන්න හැබැයි ඔයාට හොයාගන්න ලේසිම සාමාන්‍ය මේ පෙති පහේ වදමල් එක නම් ඒක අරගන්න ඒකේ කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ හැබැයි රතු පාට එක ගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි මොකද දැන් එද්දි පාට පාට වදමල් තියෙනවනේ ඉතින් රතු පාට වදමල් එක හොයාගන්න බලන්න නිතරම මේ විදිහට මලේ පෙති ටික විතරයි අපිට ඕනි වෙන්නේ රේණුව අවශ්‍ය වෙන්නේ නැහැ ඒ නිසා රේණුවෙන් පෙති ටික විතරක් වෙන් කරලා අරගන්න ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා වදමල් වල කොළ කොළත් පහක් හයක් විතර මේ විදිහට කැබලි කරලා තමයි අපි මේකට එකතු කරගන්න ඕන. ඉතින් විශේෂයෙන්ම කියන්න ඕන වදමල් හරි වද කොළ හරි ගන්න කලින් මේ ටික හොඳට සෝදලා පිරිසිදු කරලා අරගන්න. මොකද සමහර වෙලාවට කෘමි සත්තු ඉන්න පුළුවන් මේ කොළවල ඇලිලා සමහර වෙලාවට ඔයගොල්ලෝ දැකලා ඇති ගස්වල කොළවල අර සුදු පාට පිටි මකුණ වගේ හින්නවා. ඉතින් ඒ තියෙනවා නම් ඒ ඔක්කොම අයින් කළා තමයි අපි ගන්න ඕනේ. මොකද අපි මේක ඔළුවට ගන්න හදන දෙයක්. ඉතින් ඒ නිසා පිරිසිදුකම ඉතාමත් වැදගත්. මේ විදිහට කොළ ටිකකුත් මම මේකට කඩලා දා ගන්නවා. ඊට පස්සේ මේකට පිරිසිදු වතුර එකතු කරගන්නවා වතුර එකතු කරගත්තේ අපි මේ දාගත්ත මල් සහ කොළ ටික වැහෙන ප්‍රමාණය වෙනකන් තමයි වතුර අපි එකතු කරගන්න ඕන ගොඩාක් දාගන්න යන්නත් එපා ගොඩෙන් පේනව ඇති මම මේ දාන ප්‍රමාණය ඒ වගේ ප්‍රමාණයක් වෙන්න වතුර ටිකක් දාන්න ඊට පස්සේ අපි මේක වහන්න ඕන මේක වහලා ඉවර වෙලා අඩුම පැය 6ක්වත් මේක තියන්න ඕන. අඩුම පැය 6ක් පුරා රාත්‍රියක කාලයක් තියන්න පුළුවන් නම් හොඳයි ඔයාට. ඉතින් මේ විදිහට පැත්තකට කරලා වහලා අපි මේක තියාගන්න ඕන. ඊට පස්සේ මේ තියන්නේ මම පැය 6ක් 7ක් විතර සම්පූර්ණ රැයක් තියලා ගත්ත මගේ මිශ්‍රණය. ඉතින් දැනටමත් ලාවට ජෙල් ගතියක් තියෙනවා මේකේ. මම මේක මේ විදිහට සාස් පානකට දාගන්න පිරිසිදු භාජනයක් අරගන්න අනිවාර්යෙන්ම නිතර දෙවේලේ කියන්නේ කුස්සිය උයන්න පාවිච්චි කරන ඒවා අරගන්න එපා. මේ වැඩවලට ඔපුවට පුළුවන් නම් වෙනමම භාජනයක් මේ විදිහට තියාගන්න. ඉතින් මම මේක මේ විදිහට මේකට දාලා මේක අපි විනාඩි 15ක් විතර පොඩක් තඹ ගන්න ඕන මද කිඳරේ තමයි අපි මේක තඹ ගන්න ඕන. ඉතින් විනාඩි 15ක් වගේ යද්දි පේනවා ඇති මේක ජෙල් ගතියත් හැදීගෙන එනවා වගේම වදමල්වල පාටත් වෙනස් වෙලා. ඉතින් වදමල්වල පාට වෙනස් වෙනවා කියන්නේ අපි දැන් මේක ලිපෙන් බහ ගන්න ඕන.
तीयने लिपेम बागत पे अब जेल के जेल गतिन मेके वाले पेन वैती मेकअप हट निम किसीम वेलावक रसने पीटिंग मेक आलेप करापी मेक संपूर्ण निमेन का पेतकला तीन इट पास मेवागे पेरीदूर अदिकल का आधार अभी मेक पेरागा संपूर्ण मिश्रण में विधेयट देक पेरागा इट पे वतुड़क पेरना इट पे अभी मेक हट मिरीकला मिरीकला संपूर्ण जेल टीक अरगा पोडका तीसरा पा मम्मे कर विधेयट रेदिकल मे विधेयट वाला हट मेक मिरीकने जेल टीक बेनम अरगा तिंग मेकट पावित करपू हाँ वधम सह वधकोल सह मेकट हो जेल गतिया लबिल तीनवा अभी सामान्य दिता वधम सह वधकोल कटपू हाँ जेल गतिया तीनवा तीन मेकट हाँ तेकू नाम हो जेल गतिया मेकट लबेनवा हट संपूर्ण मेरी जेल टीक हट अरगा ई थिंक मैं फ्लैक्सीड वाले ओमेगा थ्री फैटी एसिड वगे में विटामिन बी वगे होंदे पोषक पदार्थ थी एनवा इधर मैं निशा मोयागे कोंडेटे लसने शाइनी ग्लोसी लुक के काक वगे में हरे में सिनेंदु बावाकुं लेबनवा फ्लैक्सीड एम अन्यतम हाने ऐटे बाविता क्रीम तुलिन ए वगे में तमाई कोंडे थी एना वियली गति नतिकरणातन कोंडेटे होंदे पोषण या क्लबा देनातन मैं हाने ऐटे वलेटे पुलवा ඊළඟට වදමල් ගත්තොත් වදමල් කොණ්ඩේ වර්ධනය කරනවා හිස්සොරි නැති කරනවා ඒ වගේම හොඳ ඩීප් කන්ඩිෂන් එකක් හිසකෙස් වලට ලබා දෙනවා වගේම හිසකෙස් වල තෙල් ගතියත් මනාව පවත්වාගෙන යන්න වදමල් උදව් වෙනවා ඉතින් මම පෙන්නනම් ඔයාලට කොහොමද මේ හදාගත්ත ජෙල් එක ඔළුවට ආලේප කරන්න කියලාත් මුලින්ම හිස් කබලට හොඳට මේ විදිහට ජෙල් එක ආලේප කරන්න හොඳට හිස් කබලට වැදෙන විදිහට ආලේප කරගන්න ඕනි අපි ටික ටික අරගෙන මම මේ ආලේප කරන විදිහට සම්පූර්ණයෙන්ම හිස් කබලට වගේම හිස කෙස් වලටත් අපි මේක ආලේප කරගන්න ඕන ඔයාගේ ඔළුවේ කෙස් අඩු තැන් තියෙනවා නම් ඒ තැන්වල විශේෂයෙන්ම මේක ආලේප කරගන්න අමතක කරන්න එපා. ඇඟිලි තුඩු වලින් හිස් කබල මසාජ් කරන ගමන් ටික ටික ආලේප කරගන්න. ඒ වගේම තමයි කොණ්ඩෙටත් මේක ආලේප කරන්න අමතක කරන්න එපා. සම්පූර්ණයෙන්ම මුළු කොණ්ඩෙටම මේක හොඳට වදින විදිහට ආලේප කරගන්න ඕන. ඊට පස්සේ ලූස් හෙයා බන් එකක් ගොඩක් තද කරන්න එපා. දාලා ඔයා හරියටම පැයක් ඉන්න ඕන. ඉතින් පැයක කාලයක් ඉන්න පුළුවන් නම් ගොඩාක් හොඳයි. හැබැයි සමහර අයට තියෙනවා පොඩක් සීතල දෙයක් ඔළුවට වැදුනහම හෙම්බිරිස්සව හැදෙනවා වගේ නේද? අනේ එහෙම අයට පුළුවන් විනාඩි 15ක් ඉඳලා මේක සෝදලා ඉවත් කරන්න. ඉතින් මම මේක සෝදලා ඉවත් කරන්න මගේ ෂැම්පු එක පාවිච්චි කරනවා. ඕනිම මෘදු ෂැම්පු එකක් පාවිච්චි කරලා ඔයාට පුළුවන් මේක सब्सक्राइब करना।